සිරුදනාට මා එබුවන්. ඉතින් මං අද ඔයාලට කියන ෆොටෝෂොප් පාඩම තමා අපිට යම්කිසි ෆොටෝ එක බ්ලැක්ග්‍රවුන්ඩ් එක, කියන්නේ මෙන්න මේ තියෙන බ්ලැක්ග්‍රවුන්ඩ් එක අයින් කර ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ මේ කොටුවට කෑල්ලක් ගන්න ඕනේ. රවුමට වලට කපා ගන්න ඕනේ. අන්න ඒ කපා ගැනීම ගැන තමා අද මං කියලා දෙන්න යන්නේ. නැත්නම් මේවා ඉවත් කර ගැනීම සරලව කරන්න පුළුවන් වීඩියෝ එකක් තමයි මාලව තමන් අද ඔයාලට ගේන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට මුලින්ම. ඉතින් මේක කරන්න පුළුවන් සරල ආකාර දෙකක් තියෙනවා. ඒක වැදගත් වෙන දේ තමයි කොපි සහ පේස්ට් කියලා. ඉතින් ඒ ගැන චුට්ටි හැඳින්වීමක් දෙන්නම් දන්නේ නැති කට්ටියන්ට. කොපි කිරීමක් කියන්නේ මේ ෆොටෝ එකේ තියෙන මේ යම්කිසි දෙයක් අපිට ගන්න ඕන නම් ඒ ෆොටෝ එකට කිසිදු හානියක් නැතුව මේකට නැතුව එහෙම අපි වෙන තැනකට ගන්න පුළුවන්. මේකටම උඩින් ගන්න පුළුවන්. ඒකට අපි කියන කොපි කිරීම. නැත්තම් මේ කට් කිරීම කියලා ගන්න මේ ෆොටෝ එකෙන් දෙයක් අයින් වෙලා තමයි අනිත් තව ස්ථානයකට යන්නේ. ඉතින් මේ ගැන මම ඔයාලට ඉස්සරහට පෙන්නනයි වීඩියෝ කරද්දිම. ඉතින් දැන් අපි බලමු මුලින්ම කරන්න පුළුවන් සරලව කරන්න පුළුවන් ටූල්ස් මොනවද කියලා. දැන් හිතන්න ඔයාට ඕනේ කියලා මෙන්න මේකේ කෑල්ලක්. මේ ෆොටෝ එකේ කෑල්ලක් ගමුකෝ. මේ ෆොටෝ එකේ මෙන්න මේ කොටුවට යම් කිසි තැනක් ගන්න ඕනේ කියලා, කපා ගන්න ඕනේ. ඉතින් ඔයා කපා ගද්දි ඔයා හිතන්න කතුරකින් ඔයා පින්තූරයක් කපද්දි ඔයා මුලින්ම කරන්නේ මොකද්ද? එක්ක ඔයාට අඳින්න ඕනේ එක රවුමට ඇඳ ගන්නවා. එක්ක හිතින් හෝ එහෙමත් නැත්නම් ඔයා පෑනක් කරන් ඇඳ ගන්නවා. ඉතින් ඒ වගේම දේවල් ෆොටෝෂොප් එකෙත් කරන්න ඕනේ. ඒකට අපි කියනවා සිලෙක්ෂන් එකක් දානවා කියලා. ඉතින් මේ සිලෙක්ෂන් එකක් දානවා. එහෙමත් නැත්නම් මේ වටේට ඇඳ ගන්න පුළුවන් අපිට සරලව කොටුවට ගන්න මේ හරිය තියෙනවා දෙවෙනි ටූල් එකක්. ඒකට අපි කියනවා බලන්න ගිහිල්ලා මේ තියෙන රෙක්ටැන්ගල් මිකියු ටූල් කියලා තියෙනවා. ඉතින් මේක කොටුවට ඊළඟට තියෙනවා මේ ඊක්ලිප්ස් විදියට, ඒ කියන්නේ වෘත්තාකාර වඳින්න තියෙන මේ ටූල් එක. ඉතින් ඒ දෙකෙන් අපිට පුළුවන් කොටුවට හරි රවුමට හරි ඇඳ ගන්න. ඉතින් බලමු අපි කොටුවට ඇඳ ගන්න කොහොමද කියලා. ඔයාට ඕනේ කොටුවට ඇඳ ගන්න මේ කොටුවට රෙක්ටැන්ගල් මිකියු ටූල් කියලා එකට ගිහලා එක සැරයක් වම් පැත්තේ බටන් එක ඔබනවා. ඊට පස්සේ ඔයාට ඕනේ දුර බලලා වම් පැත්තේ බටන් එක ඔබාගෙන ඒක ඇඳ ගන්නවා. ආ මෙයා ගොඩ වෙන්නේ නැන්නේ. ආපහු මේක අයින් කර ගන්න ඕන නම් මේ අපි දැන් දාගත්ත නැත්තම් මේ ආයෙත් අඳිනවා ඔන්න හොවෙන්දා. හරි මෙහෙම හිතන්න. දැන් ඔයාට මේ ගන්නට ඕනේ. මේ ගන්නට අවිල්ල දැන් ඔයාට මේක කපා ගන්න ඕනේ වෙන තැනකට අපිට අරයි යන්න. ෆොටෝ එකක් විදිහට හදා ගන්න ඕනේ. එහෙනම් මොකද ඔයා කරන්න ඕනේ? ඔයාට පුළුවන් ගිහිල්ලා එඩිට් යන්න. එඩිට් ගිහිල්ලා කොපි දෙන්න පුළුවන්. කොපි දීලා පුළුවන්. දැන් බලන්න මෙතන මේ ලේයර් පැනල් එක බලන්න මෙතන ලේයර් බිඳුව කියලා තියෙනවා මේ හරි. එහෙම නැත්නම් F7 කී එක ගන්න ලේයර් පැනල් එකේ මෙහෙම ගහ දෙනවා මෙන්න ලේයර් පැනල් එක. මෙන්න නෑ ලේයර් පැනල් එක නෑද? මෙන්න F7 ගහම ලේයර් පැනල් එක ආවා. මේ ලේයර් බිඳුව කියලා තියෙනවා. දැන් පේනවනේ ඔයාට. ඔයා දැන් ආපහු ගිහලා දැන් මේ සිලෙක්ෂන් එකක් දාගත්තානේ. ඒ කියන්නේ ඇඳගත්තා. ඊට පස්සේ එඩිට් කොපි දුන්නානේ. ඊට පස්සේ ආපහු ගිහලා එඩිට් පේස්ට් කියන එක දබා දෙන්න. එතකොට දැන් මෙහෙම පේන්නේ නැහැ. දැන් මොනවද තුන්නේ කියලා ඔයා හිතදී. නමුත් බලන්න ලේයර් පැනල් එක ගාවට ගිහලා ලේයර් 1 කියලා දෙයක් ආවා. නේද? තව ලේ එකක් ආවා. දැන් ඔය ලේයර් බිඳුව කියන එකේ ඇහැ කියන එක පික් කරන්න. එතකොට ඒක පේන්නේ නැතු වෙනවා. එතකොට බලන්න ඔයාට ඕනේ කෑල්ල ඔයා අරගත්තා කොටුවක් විදියට. සරලව වට ඒක තේරෙන්නේ නැති. ඉතින් කොහොමද කරේ? එඩිට් ගියා, කොපි ගියා. දැන් ඔයා අයෙත් බලන්න මම ඒ විදිහම සිලෙක්ෂන් එකක් දෙනවා. සිලෙක්ට් කරගන්න මේ ඇඳ ගන්නවා. ඇඳගත්තම මොකද මේ රෙක්ටැන්ගල් ටූල් කියන එක. ඉතින් ඊට පස්සේ මම එඩිට් ගිහිල්ලා කට් කියන එක ලබා දෙනවා. මෙන්න කට් කියන එක ලබා දුන්නාම මේ පින්තූරේ දෙම එක කෑල්ල අයින් වුණා. මම ආපහු එඩිට් ගිහිල්ලා පේස්ට් කරන එක ලබා දෙන්නයි කියන්නේ ආපහු සැරයක් දානවා. එතකොට මෙන්න ලේ එකක් විදියට ආවා. නමුත් මේකේක තියෙනවද දැන් අර කලින් පින්තූරේ තියෙනවද? නෑ. ඒ මොකද්ද කරේ? කට් කිරීම සහ කොපි කිරීම අතර වෙනස තමයි ඒ මං සරල ඔයාලට කියලා දුන්නේ. ඉතින් දැන් ඔයාලට ඒ ගැන තේරෙන්න ඇති කියලා මං හිතනවා. මේ දැන් අපි බලමු අපි ඒ සිලෙක්ට් කරගත්තේ කොටුවට. අපිට බලමු දැන් රවුමට ගන්න ඕන. රවුමට ගන්න ඕන නම් ඒකෙම තියෙනවා රයිට් ක්ලික් කරුවාම මේ රවුම වෘත්තාකාරව තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මේ සිලෙක්ෂන් එකක් දාද්දි පේනවා මේ කඩීරක් වගේ පේනවා, නිමි නිමි වගේ යනවා නිකන් පොඩ්ඩක් පේනවා. ඉතින් ඔයාට ඕනේ හරියට ඇඳ ගන්න. ඇඳගෙන ඔයාට ඕනේ විදිහට ඇඳ ගන්න පුළුවන්. හරි සමමිතිකව ගන්න ඕන නම් shift එකත් එක්ක ඔබලා ගන්න පුළුවන් මෙහෙම. ඒක සමමිතික වෙනවා. ඉතින් කැමති විදිහට වා ගන්න. මේක අරගෙන මේ හරිනම් edit ගන්න, copy කියලා දෙන්න. නැත්නම් cut දුන්නත් කවන්න ඔයාට කැල විතරක් ඕන නම් paste කියලා දෙන්න. ඊට පස්සේ මේක බලන්න මෙන්න දැන් ඔයාට ඕනේ නිර්මාණය කරගත්ත හරි සරලව කපා ගත්තා. ඉතින් කොටුවට කපා ගන්නත් පුළුවන්, රවුමට කපා ගන්නත් පුළුවන්. එතකොට තව කාට හරි හිතෙන්න පුළුවන් හරි දැන් මෙයා මෙහෙම කොටුවට කැපුවා, රවුමට කැපුවා. ඉතින් මේ කොටුවට රවුමට එද්දි අපිට ඕනේ කෑල්ල විතරක් නෙවෙයි නෙන්නේ. කියන්නේ රවුමට නම් රවුමට, කොටුවට නම් කොටුවට. මට එහෙම එපා. මට ඕනේ මේක මගේ හැඩයකට, මට ඕනේ විදිහකට. කොහොමද එහෙම මම කරගන්නේ මගේ හැඩයකට ගන්න කියලා හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට
මෙහෙම ගිල්ල මෙහෙම ගිල්ල මෙහෙම ගිල්ල මෙහෙම මෙහෙම ඇවිල්ලා නෑ තරුවක් හරි නෑ අමුතු විදියකට එහෙම කරගන්නත් පුළුවන් එහෙම කරගන්න අපිට යූස් කරන්න පුළුවන් ටූල් එක තමයි මේ තියෙනවා පෙන් ටූල් එක කියලා මෙන්න මේ හරිය තියෙනවා පෙන් ටූල් එක බලන්න ඉතින් ඔයා පෙන් ටූල් එක ගන්න ඔයාට ඕනේ හැඩය ඇඳ ගන්න ඒක ඇඳ ගන්න වම් පැත්තේ මවුස් බටන් එක ඔබ ඔබ ඇඳගත්ත හැකි ඔයාට ඕනේ මෙන්න මෙහෙම 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 ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම රවුම් ඇවිල්ලා මෙහෙම කැලි ඇවිල්ලා මෙන්න මෙහෙමයක් කියලා සරලව හිතන්නකෝ මේක ඇඳගෙන ඉවරුනහම මේ අවසාන තැනට ගිහිල්ලා ක්ලික් කරා මෙන්න මෙහෙම දැන් නිර්මාණය කරගන්න පුළුවන් නමුත් මේක කඩේරි ගිහිල්ලා දුවලා තියෙනවද දුවනවද නෑ එහෙනම් මේක අපි එක ඉවර නෑ මේ ඇඳගත්ත එක කැපෙන්නේ නෑ කොපි දුන්නත් පේස්ට් දුන්නත් මොනවත් වෙන්නේ නැහැ එහෙනම් මේක සිලෙක්ෂන් එකක් කරගන්න ඕනේ ඒක කරගන්න පුළුවන් මේ උඩින් පෙන්නනවා මෙන්න තියෙනවා සිලෙක්ෂන් කියන තැනක් තියෙනවා සිලෙක්ෂන් කියන එක ඕකේ ඔබන්න ෆෙදර් කියන එක බිඳුවේ තියන්නේ ඕකේ දෙන්න ඊට පස්සේ මෙන්න මේක එඩිට් යන්න කොපි හෝ කට් ඔයාලට ලබා දෙන්න කැමැත්තිය මේ ෆොටෝ එක මෙහෙම තියෙනවා නම් කොපි දෙන්න මේකෙන් මයින් කරගන්න ඕන නම් කට් දෙන්න ඊට සාපව එඩිට් යන්න පේට්ස් දෙන්න දැන් බලන්න මේ ලේ මේ කලින්ක මේ ඔෆ් කරලා බලන්න මෙන්න ඔයාට කැමති විදිහකට ඔයා කස්ටම් කපාගෙන ෆොටෝෂොප් එක ඉවත් කරගත්තා ඉතින් දැන් මං හිතන ඔයාලට සරලව ඒ ගැනත් වැටහෙන්න ඇති කියලා දැන් මේ වගේ දෙයක් කරද්දි එතකොට තව කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් හා මේ වගේ කට් කරගත්තා අපිට මේ වගේ එක මේ ෆොටෝ එක ගන්නකොට මේකේ දැන් මේ එක පාටක් තියෙනලා දම් වගේ පාටක් තියෙනවා මට මේ ලා දම් පාට ඉක්මනට ඉව අයින් කරගන්න ඕනේ කොහොමද කරන්නේ අර වගේ පෙන් ටූල් එක අරගෙන මෙහෙම 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 ඇඳගෙන යන්න පුළුවන් නේද එහෙම ඇඳගෙන ගියොත් ගොඩක් යනවා ඊට වැඩිය ලේසිය අපිට ෆොටෝෂොප් වල ලබා දෙන්න ඒකට තියෙනවා මැජික් වොන්ඩ ටූල් කියලා තියෙනවා මෙන්න මේ හරිය තියෙන්නේ මේ මැජික් වොන්ඩ ටූල් කියන එකෙන් කරන්නේ මේ එක පාටක් මේ දම් පාට නම් රතු පාට කැමති පාටක් ඒක උඩ ගිහිල්ලා ඒ පාට උඩ ක්ලික් කරපු ගමන් මෙයා ඔටෝ සිලෙක්ට් කරගන්නවා සිලෙක්ෂන් එකක් දානවා ඒ පාටට මේ දම් පාට මේ පාට වටේට සිලෙක්ෂන් එකක් දාගන්නවා ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ කීබෝඩ් එකේ ඩිලීට් කීයක හරි බෑක් ස්පේස් කීයක හරි ඔබන්න විතරයි අන්න අර දම් පාට එහෙම අයින් වෙලා ගියා ඉතින් කාටද හිතෙන්න පුළුවන් මේ අයිනේ මේ දම් පාට වගේ මේ ඉතුරුලා තියෙනවා මේ කියලා මේ දම් පාට වගේ ඉතුරුලා නෙවෙයි තියෙන්නේ මේ දම් පාට නෙවෙයි ඒ පාට වෙනස් පාටක් අර ෂේඩ් ලා කියන්නේ එතන හෙවණල්ල දාලා තියෙන හිඳ කලර් මිස්ට් වෙලා තියෙන ඉතින් මේක වෙන පාටක් ඒ හිඳ ඒකට උඩින් අයිස් රෙක් ක්ලික් කරගෙන අයින් කර ගන්න ඕන පුළුවන් දැන් ඔයාලට ඒක තේරෙන්නේ නැති අපි ඒකට යූස් කරේ මොකද්ද මැජික් වොන්ඩර් ටූල් එක මේ තියෙන්නේ මැජික් ජස්ටික් වගේ තමයි පෙන්වන්නේ ඉතින් ඒකෙන් පුළුවන් ඒ වගේ දෙයක් කරගන්න ඉතින් දැන් ඔයාට ඒ ටික තේරෙන්නේ නැති මං කියපු දේවල් ගැන දැන් ඔයාට හිතෙන්නේ තව තැනක් තියෙනවා දැන් මේ ෆොටෝ එකක් ගත්තාම දැන් මේකේ මෙහෙම ක්ලික් කරලා බලමු නේද පාට වඩා තියෙනවනේ අයියෝ හරියනවා දැන් මේ බැක් ස්කේස් ගල මං ඕන ඩිලීට් කරලා පෙන්වන්න මේ තැන් තැන් වල ඉතුරු වුණා දැන් මෙහෙම කරලා බෑනේ ෆොටෝ එකක් අපිට අයින් කරගන්න ඕනේනේ එකට මොකක්ද කරන්න පුළුවන් කියලා ඔයාලට හිතෙන්න පුළුවන් මේක කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා ලේසි ක්‍රම සහ අමාරු ක්‍රම අමාරු ක්‍රමයක් තියෙනවා ඉතින් මම සරලව ඔයාලට කියලා දෙන්නම් ඇඩ්වාන්ස් යන්න නැති වෙන්න මොකද මම ඊළඟ වීඩියෝ එකේදී පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා තප්පර ගානකදී කපා ගන්න වීඩියෝ එකක් දානවා ඊට කලින් වඩ නෝමලි කියලා දෙන්නම් මේක කරන්න පුළුවන් ටූල් එකක් මෙතනම තියෙනවා මේ මැජික් වොන්ඩර් ටූල් කියන තැනම රයිට් ක්ලික් කරාම පේනවා ක්වික් සිලෙක්ෂන් ටූල් කියලා මේ ක්වික් සිලෙක්ෂන් ටූල් එකේදී පුළුවන් අපිට ඉතා ඉක්මනින් මේ පාට ගොඩක් තිබුණත් සාමාන්‍ය අයින් කරගැනීමේ හැකියාවක් තියෙනවා මම මේ බ්ලැක්ග්‍රවුන්ඩ් එක දැන් අයින් කරලා පෙන්නන්නම් වම් පැත්තේ මවුස් බටන් එක ඔබාගෙන සාමාන්‍ය හිමීට ඇදගෙන යන්නේ ෆොටෝ එක ගාවටම දැන් මේ බලන්න මේ ෆොටෝ එක එකවර සිලෙක්ට් කරගත්තා බැක් ස්පේස් ඔබලා බලන්න අන්න එකවර කෑල්ල අයින් වුණා ඉතින් මේ පැත්තත් එහෙම හිමීට කරගෙන යන්න මෙන්න මෙහෙම අන්න අයින් වුණා මේ කෑල්ල මෙහෙම අයින් කරනවා හරි දැන් මෙන්න ෆොටෝ එක අපි ගත්තා ඔයාලට පේන්නේ නැති මෙන්න දැන් අපි ෆොටෝ එක මෙයා කරගත්තා දැන් මේක මේ කොණ්ඩ වගේ මේ හරි ඉතුරු වෙලා තියෙනවා මේක ගැන මම ඉක්මනට වීඩියෝ එකකින් කියලා දෙන්නේ නැහැ මොකද මේ කොණ්ඩ අයින් කරන හැටි මම වෙන මේකෙදි ලේසියෙන් කරන හැටි කියලා දෙන්නම් මම නිකන් මේ දැනට මේ ඉරේස ටූල් එක නිකන් මෙයා කරලා පෙන්නන්න ඔහොම දෙයක් කරගන්න පුළුවන් කොණ්ඩ අයින් කරන එක චුට්ටක් ඇඩ්වාන්ස් වෙනවා ඒ හින්දා චුට්ටක් ඊළඟ වීඩියෝ එකකින් මම ඒක කරන්න ඉතින් මේ වගේ දෙයක් අපිට ඉතින් ඉක්මනින් මෙහෙම අයින් කරගැනීමේ හැකියාව තියෙනවා මේ මැජික් වොන්ඩ ටූල් එක හරහා ඉතින් මේ හරිය තියෙන්නේ මැජික් මේ ක්වික් සිලෙක්ෂන් ටූල් එක කරා සෝරි මැජික් වොන්ඩර් ටූල් එක කරා අපි අර එක පාටක් අයින් කරේ ක්වික් සිලෙක්ෂන් එක කරා මේ වගේ බ්ලැක්ග්‍රවුන්ඩ් එකක් මේක වෙර අයින් කරගන්න පුළුවන් ඉතින් එතකොට දැන් ඔයාට හිතෙන්න පුළුවන් මම පෙන්වනම් තව දෙයක් කරලා දැන් මෙහෙම බැලුවහම මේකට මම යටින් කල එකක් දාලා පෙන්වන්න ඔයාට පේනවා මේ අයිනේ ධාර වගේ ගිහින් තියෙනවා දැන් මෙහෙ නෙවෙයි මේවා ගන්න එපා ඒ වයින් කරක් මේ අයිනේ ධාරයක් මේ පේන්නේ නිකන් කළු වෙලා ෂේඩ් වල අයිනේ ධාරයක් වගේ පේනවා ඒත් පේනවා මේ කපා ගත්තා වගේ කියලා හිතෙනවාට සරලව ඒකටත් දෙයක් කරන්න පුළුවන් ඒකට කරන්න පුළුවන් දේ තමයි
දැන් ඔයාට මුලින්ම ආපහු අර තිබුණ ෆොටෝ එකක් ගමුකෝ අපි. ඒ ෆොටෝ එක දැන් මේව අපි කපාගෙන අයින් කරගත්ත ෆොටෝ එක ගාවට යනවා. අපි ඒ ෆොටෝ එක ආපහු අරගෙන හරි මෙන්න ෆොටෝ එකක් ගත්තා අපි. මේ ෆොටෝ එකේ අපි ආපහු දැන් අපි මේ බෑක්ග්‍රවුන්ඩ් එකින් පටන් ගත්තේ. දැන් චැරක්ටර් එකෙන් පටන් ගමු. මේ ක්වික් සිලෙක්ෂන් ටූල් එක දීලා මේ චැරක්ටර් එකට අපි ඇඳ ගන්නවා. ඉතින් අපිට මේ චැරක්ටර් එක වෙනම ඇඳ ගන්නත් පුළුවන්. මේ මවුස් එක ටිකක් ඈතට අරන් යද්දි ඒක මෙහා මෙතන අරන් ගියද මෙතන ගන්නත් පුළුවන්. ඉතින් හිමීට ඔළුව ගාවට අරන් යන්න. ඔයාට කරද්දි තේරෙයි. ඊට පස්සේ මේකත් ගන්න. දැන් මෙහෙම ගත්තා. ඊළඟට අපිට පුළුවන් ගිහිල්ලා මේක අර අයිනස් ටිකක් අර මෙහා වෙච්ච ගතිය නියන් අර අර කළු පාට ධාරයක් වෙච්ච ගතිය නැති කර ගන්න. ඒකට පුළුවන් අපිට මෙහෙම සිලෙක්ට් කියලා ගිහිල්ලා මොඩිෆයි කියලා තියෙන එකක්. මොඩිෆයි කියලා තැන තියෙනවා. ඔයාලට පේනවා ෆෙදර් කියලා එකක් යටම. ෆෙදර් ගිහිල්ලා අපිට පහක් වගේ දීලා ඕකේ කරන්න. ඊට පස්සේ යන්න එඩිට් යන්න. ඔයා ඒක කොපි කරගන්න. ඊළඟට ඔයා නිව් ලේ එකක් හරි ගරම් බලන්න. මෙහෙම පේස්ට් කරන්න. ඊට පස්සේ බලන්න තව නිව් ලේ එකක් මේ වටේට දාලා. දැන් ඔයා බෑක්ග්‍රවුන්ඩ් එකට දාගන්න ඕනේ. දැන් බලන්න ෆෙදර් එක වැඩ කරලා තියෙනවා. මොකද දැන් මේ අයිනේ තනිකර ඉරක් වගේ පේනවද? නෑ, ඒක අඩු වෙලා තියෙනවා. ඉතින් මේ ෆෙදර් එක තවට වැඩි කරගත්තාම තවට මේ බොඳ වෙන ප්‍රමාණය වැඩි කර යකි. ඉතින් මේ වගේ සරලව ඉත එක්මනින් දැන් කපා ගන්න විදිය ඔයා දැනගන්න ඇති. ඉතින් ඒක කරන්න ඔයාලට මම අපහු මුලින් දන් කියලා දෙන්න. ඒකට භාවිත කරන්න පුළුවන් ටූල් ගොඩක් තියෙනවා. මේ වයින් කරගන්න මේ හරිය තියෙනවා. මොකද්ද? රෙක්ටැන්ගල් එක ටූල් එක ඊක්ලිප්ස් එක අර රවුමට කපා ගන්න පුළුවන් එකක් තියෙනවා. තව මේ හරිය මේ ටූල්ස් වලින් කරන්න පුළුවන්. ඒ වගේම මම ලොකුට ඔයාලට කරන්න කියන මෙතන පුළුවන් ක්වික් සිලෙක්ෂන් ටූල් එකකින් කරන්න පුළුවන්. බ්ලැක්ග්‍රවුන්ඩ් එකක් ඉත එක්මනින් අයින් කරන්න පුළුවන්. මැජික් වොන්ඩ ටූල් එකකින් කරන්න පුළුවන්. එකවර මේ තියෙන කලර් එකක් අයින් කරන්න පුළුවන්. මෙහෙම කරලා මේ නිල් පාට තියෙනවා නිල් පාට, මේ සුදු පාට තියෙනවා සුදු පාට අයින් කර හැකියි. අපිට මේ පාට නම් මේ පාට අයින් කර හැකියි. මේ දම් පාට මෙහෙම අයින් කර හැකියි. ඉතින් ඒ පාට ඕන එකක් ඒ තියෙන තනි පාටක් වගේ තප්පරෙන් අයින් කරන්න පුළුවන් ඒ මැජික් වොන්ඩ ටූල් එක හරහා. ඉතින් ඒ වගේ දේවල් තමයි මම මේ වීඩියෝ එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට මේ වීඩියෝ එක තමයි තප්පර ගාණක් ඇතුළත මෙන්න මේ කැරක්ටර්ස් අපි දැන් මේ හදාගත්ත මේ බ්ලැක්ග්‍රවුන්ඩ් එක දැන් අපිට ගොඩක් වෙලා සාමාන්‍ය කියන්නේ අර ක්ලික් ඔබායන යන්න ඕනේ. එහෙම නෙමෙයි. ක්ලික් දෙක තුනකින් උඩම ක්ලික් දෙයක් වගේ යද්දි තප්පර ගාණකින් කරන හැටි මේ වගේ අවුට්පුට් එක ගන්න හැටි මම කියනවා ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් ඒ වීඩියෝ එකේදී හම්බෙමු. ඔයාලට මේ වීඩියෝ ගැන මොනවා හරි දෙයක් ප්‍රශ්නයක් තියෙනවා තේරුම් නැත්නම් තියෙනවා අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න. මම ඔයාලට අලුතෙන් මේ වීඩියෝ එකේ මුණත් ආවම ලේසි කරලා තව ටිකක් කරලා කියලා දෙනවා. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.